Siellä räänät seigili, akurat kiepaa selkaale. Ajet innavaanam, apetiviet aasai elasen kaale. Samanalla räänät seigili, akurat kiepaa selkaale. Ajet innavaanam, apetiviet aasai elasen kaale. අපේ ජීවිතේ සුන්දර මතකයන් බොහොමයක් රැඳී තියෙන්නේ මතකයන් සමග. මතකයන්සල ජීවත් වෙන මිතුරන් සෑමදාම කතා කිරීමේ හැකියාවක් තියෙන බොහෝ දේවල් ඉතුරු කර තියෙනවා. අද දවසේ පාසල් ජීවිතේ සුන්දර මතකයන් සමග සුන්දර දේවල් කතා කරන්න සූදානමින් සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ නුගේගොඩ බැක් ටු ස්කූල් වැඩසටහන සමග අපි එකතු වෙනවා. ඒ අද සතුරෙන් කතා කරන්න හෝරාවක් පුරාවට ඔබත් එකතු වන අද ටොප් ලයිට් සමග. හැමෝම කැමති තමන්ගේ ජීවිතේ සුන්දරම කාලෙට ආයි බාරක් යන්න. ඒ තමයි ජීවිතේ හැමෝගෙම බලාපොරොත්තුව. පාසල් ජීවිතේ සුන්දරත්වය හැමදාමත් අපි විඳින්න කැමති. ඒ අතරේ ඒ කරුණාවත් එක්ක අපි කතා කරන්න කැමති. අපි ඇවිල්ලා ඉන්නේ ලස්සන පන්ති කාමරයකට. මොකද්ද මේ පන්ති කාමර? පහසුයි. වහගෙනවත් අරුණි. මේ ආලුකමට කොච්චර කාලයක් වෙනවද? ඒ ආලුකමට අවුරුදු 10. ඉස්කෝලෙන් අවුට් වෙන්න ඉස්සෙල්ලා මේ වගේ ෆෝන් එකක් තිබ්බනම් ෆොටෝස් කීයක් විතර තියේද? කියන්න බැරි තරම් තියේ. හිතා ගොඩක් කාලයකට එක එක ෆෝල්ඩර්ස් වලටද? එහෙම නැත්නම් එක ෆෝල්ඩර් එකට? එක එක ෆෝල්ඩර්ස් වලට. ඔය දේ කොණ්ඩේකට ගහගන්න කොච්චර කාලයක් පෙරම් පිරුවද? අම්මෝ ගොඩක් කාලෙ පෙරම් පිරුවා. වා කවුද? විහාරා. පෞලි ඉස්සර පොඩ්ඩක් කිව්ව. මමයි නංගි ඉන්නේ. නංගිත් මෙහි ඉගෙන ගත්තේ. අද නම් ඉන්න බැරි වුණා යාට. I think onda etra sat kochchara kaale passe de parne yalu dakke godak kaalekata passe avurudu 4 kin etara ekekena kemathi ekeka vidiyata hada wenna oha koi vidiyata hada wenna da kemathi ekeka vidiyata oha kawuda sachini kochchara kaalekata passe de yalu katti dakke avurudu gaanakata passe samahara samahara langin langin aashray kana godak kal hamba wenawa oha kawuda gimhani ඒ පන්තියේ පළවෙනි පොලිමේ හිටපු කෙනෙක්ද පිටිපස්ස පොලිමේ හිටපු කෙනෙක්ද පිටිපස්ස පොලිමේ හිටපු කීප දෙනෙක්ගේ නම් මතක් කරමු දිලිනී පුලදිස්නී සචිනී ඩිෂ්නී ගොඩක් හැටි අපි ඔක්කොම පිටිපස්සේ තමයි හිටියේ අද තමයි ඉස්සරහට ආවේ වා හිතන්නේ ගොඩක් වෙලාට උගතුම් බිහි වෙන්නේ පිටිපස්ස පොලිමේද ඉස්සරහ පොලිමේද පිටිපස්ස පොලිමේ පිටිපස්ස පොලිමේ වාටත් තැනක් තියෙන්නේ නැති කොතනක් තැන කොනේ ආගෙනවත් මතක් කරමු භාග්‍යා අද දවස කොහොමද හොඳයි කාලේ ඉස්කෝලේට ආවේ හැමදේම මතක් කරගෙන යන්න අපිට අවස්ථාවක්. මේ කාලේට යන්න පුළුවන් නම් මොන වගේ පන්තියකට ගිහිල්ලාද නවතින්නේ? ඕල් ඕවර් ක්ලාස් එකට. ඕල් ඕවර් ක්ලාස් එක කොතනද ආගේ පන්තිය තිබ්බේ? ප්‍රින්සිපල්ගේ රූම් එකට පිටිපස්සේ. වා කවුද? මලිෂා. වා කවුද? හිරණි. එක්සෑම් එකට වැඩිපුර පාඩම් කරපු කෙනෙක්ද? එහෙම නැත්නම් එන ප්‍රශ්න වලට හරියට උත්තර දීපු කෙනෙක්ද? එන ප්‍රශ්න වලට උත්තර දීපු කෙනෙක්. වා කවුද? චමරි. යාළුවෝ කොච්චරක් විතරක් දැක්කද? ගොඩක් දැක්කා. ඒ කියන්නේ මං ඉස්කෝලේ කාලේවත් දැකේ හීටත් වැඩිය කට්ටිය දැක්කා. මේ කට්ටිය වෙනස් වෙලාද? ඔව් වෙනස් වෙලාද? කට්ටිය නම් කියන්නේ මං වෙනස් වෙලා නැහැ. සමහරු වෙනස් වෙලා සමහරු මේ විදිහමයි. වා කවුද? විශාක. වාගේ නම? සඳනී. වා කවුද? රහිනී වත්සල. ඉස්කෝලේ කාලෙත් එක එක හීන දිය නැති. ඒ හීන සබෑ කරගත්තද? තව තියනවත් සබෑ කරගන්න? සබෑ කරගත්තා. වා කවුද? ශානි. දහසක් බලාපොරොත්තු ඇති. අද කොච්චර බලාපොරොත්තු තියෙනවද? හොඳයි. ඉතින් ගොඩක් තියෙනවා. මේ නිහඬ බව බඳින්න. ගොඩක් සතුටුයි අද ඉස්කෝලේ ආවේකට. යාළුවෝ පරණ යාළුවෝ දැක්කා. ගොඩක් සතුටුයි. ඉස්කෝලේ කාලේ වගේම අද දවසෙත් බස් එකේ දාවේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගෙනල්ලා දැම්මත්? නෑ. යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා තමයි ආවේ. ආ කවුද? අංජලි. පන්තියේ කී දෙනෙක් හිටියද? 40 ගණක් විතර හිටියා. වාගේ ජීවිතේ හොඳම පාඩම කියලා දීපු ගුරුතුමීගේ නමත් කිව්වොත්? ශ්‍රීපාලි මිස්. ඒ පාඩමත් එක්ක අද දවසේ ජීවිතේ කොච්චර ඉස්සරහට ඇවිල්ලා තියෙනවද? ගොඩක් දුරට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. වා කවුද? මං හිරුමි. ඔය පොටුවේ ඉඳගෙන කොච්චර කාලයක් පාසල ඇතුලේ ගත කරාද? අවුරුදු 13ම මේ පාසලේ ගත කරේ. වා කවුද? මම දෙවනි. යාළුවාද හම්බුණාද? තවත් යාළුවෝ හොයාගන්න තියෙනවද? දැන්ට නම් ගොඩක් යාළුවෝ ඉන්නවා. තව ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඔය ස්කූල් කිට් එක කාගෙන්ද ඉල්ලගත්තේ? අලුතෙන් ගත්තා. අලුතෙන් ගත්තා. කොච්චර සුන්දර මතකයක් තියෙනවද? ලොකු මතකයක් තියෙනවා. හරිම සුන්දරයි. අර පොත්වල පිටිපස්ස පිටුවේ එක එක පෑන් වල එක එක දේවල් ලියපු කාලයක් තිබ්බද? අපෝ ඔක්කොම තියෙනවා හැම මං හිතන්නේ. ආ වැඩිපුර ලිව්වේ නිල් පෑනෙන්ද? එහෙම නැත්නම් රතු පෑනෙන්ද? දෙකෙන්ම. මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටද දෙක විදිහට
මිර සඳ සිසිල්ලස අතරේ හොයනවා බයනවා මේ අපි කවුරුද කිලොව සිතුවම් කළ අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද කොහොමද දවස් ගොඩක් සතුටේ ගොඩක් කලාට කැමති මේ ස්කූල් කිට් එකටද ටයි එකටද දෙකටම මොනාද ඔයාලගේ පාට රොටි සුදේ ඔයා කවුද අංජලි හිනාවත් එක්ක කොච්චර කාලයක් පාසල් ඇතුළේ හිටියද අවුරුදු පහක් විතර ඔයා කවුද ප්‍රතිභ වැඩිපුර කැමති ස්කෝලේට එන්නද එහෙම නැත්නම් ස්කෝලෙන් ගෙදර ඇරිලා යන්නද දෙකටම වැඩිපුර ගොඩක් කලාට මතකයන් තියෙන නුගේගොඩ ටවුන් එකේ කොයි වගේ තැනකද ස්ටේෂන් එක හරි නුගේගොඩ ඔයා කවුද චානිකා කොහමද දවස් ගොඩාක් හොඳයි සතුටේ යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ යාළුවන්ගෙන් හොඳම යාළුවා කවුද එක්කෙනෙක් කියන්නේ මම හොඳ යාළුවා ඔයා කවුද තිලිනි වෙලාවට වැඩ කරපු කෙනෙක්ද ඔව් ගොඩක් වෙලාවට වැඩ කරා වෙලාවට වැඩ කරොත් ජීවිතේ මොනවාද ලැබිච්ච දේව හැමදේම සාර්ථක වෙනවා ඔයා කවුද මනිල්කා කොහමද දවස් ගොඩාක් හොඳයි ටිකක් නිහඬව ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් හැම වෙලාවෙම කතා කරන කෙනෙක්ද හැම වෙලාවෙම කතා කරන කෙනෙක් ඔයා කවුද දිනේෂි පාඩම් වැඩ කොහොමද ඒ දවස්වල දෙකම හොඳට කරගෙන ගියා ගොඩක් වෙලාවට ෂෝට් නෝට් වලින්ද පාඩම් කරේ එහෙම නැත්නම් ඒ වෙලාවට එන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නා ඒ වෙලාවට එන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නා ඉරිගහන පේපර් එකට කොච්චර කැමතිද කැමතිම නෑ ඇයි ඒකට කැමති නැත් අමාරුයි පාඩම් කරන්න එපා වා කවුද අයෝද්‍යා වාගෙනමත් වන්දා නහසක් බලාපොරොත්තු තිබ්බද එහෙම නැත්නම් දැන් ටේව යුට් කරගෙන ඉවරද දැනට යුට් කරන් ඉවරයි වා කවුද රුවනි ස්කෝලේ මතකයන් ගොඩක් ඇති වැඩිපුරම කැමතිම තැන ස්කෝලේ වා කවුද දනුෂිකා අද දවසේ වෙනකොට පාසලෙන් එළියට ගිහලා ලංකාවේ කොයි වගේ තැනකද ඉන්නේ ගොඩක් තැන්වල ඉන්නවා වා කවුද බිලාලි පාසල් ජීවිතය අමතක කරන්න පුළුවන් බෑ අදෝතෙන් හරි හදවත ගැන ගත්තොත් හදවතේ කොච්චර පිල්ලද පාසල් ජීවිතේ අවුරුදු 13ම පාසල් ජීවිතේ හදවත පිල්ල වා කවුද චමුදි ඔය දෙන්නගේ නම් කතාක් මගේ නම උත්බල වා කවුද ඉෂාරා එකෙක් දේවල් කතා කරන්න තව කොච්චර වෙලා ඉතුරු වෙලා තියෙනවද ගොඩක් වෙලා තියෙනවා ගොඩක් වෙලා තියෙනවා සමහර සුන්දර දේවල් මතක් කරන්න හොඳම තැන කොහෙද ස්කෝලේ ස්කෝලේ කොයි වගේ තැනකද ඒ වගේ දේවල් ඒ දවස්වල කතා කර කැන්ටිවි වා කවුද වාග්ය වා කවුද සංචිල යාළුවෝ දෙන්නගේ නම් ටිකක් මතක් කර හංසි උපේකා මේ යාළුකමට කොච්චර කාලයක් වෙනවද අවුරුදු 5 අවුරුදු 5 ගීත ගයා ඔබව තබා පුංචි තොටිල්ලේ බඩගිනි නිවන්නලේ කිරි කර දුන්නේ දුක සැප නිති නොලබා සිසදරා ඉල්ලදරන්නේ නොමේ අම්මා ආදර පෑවා පුංචි පුතේ නැලවෙන මව් කුලේ පොඩි දරුවන් දෙතුලේ සුරතා සිඟිති සිනා මැවෙන කාලේ කිරි ඉතිරේ උන්චිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ නිදියා ගන්න පුතේ මවගේ තුරුල්ලේ ගොඩක් සතුටින් ඉන්න කණ්ඩායමක් එක අපි කතා කරන්න හදන්නේ ඇත්තටම ඔයාලා කවුද අපි 87 මේ පාසලෙන් සමුගත්තේ අපස උසස් පෙළ කරලා 87 කියන කාලයෙන් පස්සේ ඉස්කෝලේට ආවේ කී වෙනි වතාවට මම හිතනවා ගොඩක් සැරයක් අපි ඇවිල්ලා තිනවා අපේ ගුරු මාතාවන් අපි අමතක කළා නෑ අපි ගුරු උපහාරයක් කරා අපේ මේ ශාලියක් අගේ ප්‍රධානත්වයෙන් ඒක හුඟක් උත්සවාකාරයෙන් අපි පැවැත්වුවා ඔයාගේ නමත් කිව්වොත් මම කුමාරි කිරියල්දෙනිය ඔයා කවුද මම මංජුලා හෙට්ටිආරච්චි මංජුලා මෙතන ඉන්න කඩේ ටිකක් වෙනස් වෙලාද ඒ විදිහමද නෑ නෑ ඒ විදිහමයි යුනිෆෝම් එකට ආ කවුද මම ශාමෙන් ශාමෙන් මොකද්ද මේ බැජ් එක මම ඒ කාලේ ඉන්නකොට මම වයි ස්කූල් කැප්ටන් ඉතින් ඒ කාලේ හින්දා මතක් වෙන මේ බැජ් එක අදත් පළඳගෙන ආවා ආ කවුද මම චන්ද්‍රිකා ලිඩුවයි සුදු ඇඳුමක් ඇඳන් පස්සේ කොච්චර හැඩක් පේනවද ඔව් ඉතින් මගේ සයිස් එක ඉතින් මට හිතා ගන්න පුළුවන් සුදු ගාමක් ඇඳි කොයි කාලයකට පස්සේද ගොඩක් කල් ඒ කියන්නේ මම හිතන්නේ අවුරුදු 30ක් විතර වගේ ආ කවුද මම උදේෂිනී දේශිනිය ඉස්කෝලේ වෙනස් වෙලාද ඔයාලා වෙනස් වෙලා අපි වෙනස් වෙලත් නැහැ ඉස්කෝලේ වෙනස් වෙලත් නැහැ ජීවිතේ ජීවිතේ කොච්චර සුන්දර කාලයක් ගත කරාද පාසල ඇතුලේ අවුරුදු 12ක් වා කවුද මම කාමන් ගුණවර්ධන මේ යාළුව කට්ටිය දැක්කේ කොච්චර කාලයකට පස්සේද යාළුවෝ දැක්කේ අවුරුදු 30කට විතර පස්සේ කැන්ටින් එකේ වැඩිපුරම කන්න කැමති කෑම වර්ගෙ මොකද්ද බර තියෙනවා ටෝස්ට් එකක් තියෙනවා පාන් ටෝස්ට් එකක් ඒ කාලේ ඒක තමයි කැමති මේ යාළුවෝ දැක්කට පස්සේ කොච්චර ආඩම්බරයක් දැනෙනවද ගොඩක් ආඩම්බර දැනෙනවා ආසයි ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙනවා වා කවුද මං ශිරාණි චනාලි වගේ වාගේ නමත් කිව්වා පූෂා
කොහොමද ස්කූල් කිට් එක? ඒක මම අදේ හොදලා දාලා ආවේ. වාගෙනමත් කිව්ව. මම රමෝන අයල්ඩර්ස්. ආ කවුද? කොමුද් වාලිය ඕපනායක. ස්කෝලේ ආසම තැන කොතනද? කැන්ටින් එක. කැන්ටින් එකේ සාමාන්‍යයෙන් පැය කීයක් විතර ගත කරනවද? පොඩ්ඩ වෙලාවයිනි දෙන්නේ මේ වෙලාවට ඉන්නව එතන. ආ කවුද? නන්දිකාවි. වාගෙනමත්. නිරෝෂා. ආ කවුද? කොරීනා. පවුලක් වගේ ඉන්න කණ්ඩායමට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. ආ කවුද? මම දර්ශනී අමරතුංග කිරිවතුඩියෙන්. කිමද නාවේ ඇයි නාවේ තරහවි කවුද කීවේ බොරු කීවේ මගේ දයා පෙරනුයේ ඇයි නුයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද තරම ඒ දවස් වගේමද අද දවසත්? ඔව් ඒ වගේ තමයි. ඊට වැඩිය හොඳයි. ඔයා කියලා කිව්ව කෙනා එහා පැත්තේ ඉන්නවද? එහෙම නැත්නම් අද තාමත් ඉස්තනත්? ඉස්තනක්. ඔයා කවුද? සෙනාලි. කොච්චර කාලයකට පස්සේද යාළුවෝ දැක්කේ? අවුරුදු 10කට විතර පස්සේ. ඔයා ටිකක් වෙනස් වෙලාද? එහෙම නැත්නම් පාසල වෙනස් වෙලාද? ගොඩක් වෙනස් වෙලා. ඔයාගේ නම කිව්ව? සේපාලි. සේපාලි කොහොමද දවස? හොඳයි, ගොඩාක් හොඳයි. ඔයා කවුද? මන් දිනුක්ෂික. කොහොමද දවස? අද දවස ගොඩක් හොඳයි. ලස්සන දවසකද ආරම්භය? කොච්චර සුන්දර වෙන්න ඕන? ගොඩක් සුන්දර වෙන්න ඕනේ. ඊනා මේ දවස්වල වගේමද? අද ඊට වඩා ටිකක් එළියයිද? මේ දවස්වල වගේම තමයි. වා කවුද? මං චාරුනි. මේ ඉන්න යාළුවොත් එක කොච්චර කාලයක් ගත කරලා තියෙනවද? අවුරුදු 20කට වැඩියනේ. අවුරුදු 20ක් විතර. වාගෙනමත් මතක් කර. හර්ෂණි. හර්ෂි කියලාද කියන්නේ? ඊට වඩා ලස්සන ළමක් ඉස්කෝලේ තිබ්බා. ඉස්කෝලේ යන කාලේ තොල කාඩ් එකකුත් තිබ්බා. හර්ෂණිය ගිනත් කිව්වා. ගියත් මේ ප්‍රාර්ථනා කරපු දේවල් වලින් මෙයාත් මේ කොච්චර දේවල් ලැබිලා තිනවා? ගොඩක් දේවල් ලැබිලා තිනවා. අද දවසේ නම් හරිම සතුටුයි. යාළුවෝත් එක්ක හම්බුණා. ගොඩක් අය දැක්කා. සතුටුයි. ආ කවුද? ශාලිකා. යාළුවෝ කොච්චර සුන්දරයි. ගොඩක් සුන්දරයි. අද හැමෝම ඉන්නවා. කොච්චර වෙලාවක් ඉන්නවද? පුළුවන් උඩින් වෙලා ඉන්නවා. ඔය කොහෙද බලන් ඉන්නේ? ආක බලාගෙන ඉන්න. ගොඩක් කට්ටියත් එක්ක කතා කරන්න කොච්චර වෙලාවක් තියෙනවද? පුළුවන් තරම් වෙලා හතා. ඔය බැච් එක ගන්න කොච්චර මහන්සි වුණාද? වැඩි මහන්සියක් නෑ. මොකද්ද ඔය බැච් එකේ තියෙන වටිනාකම? මම ප්‍රිෆෙට් කෙනෙක් වෙලා හිටියා ඒ බැච් එක. ප්‍රිෆෙට් කෙනෙක් වුණා පස්සේ ස්කූල් කිට් එකට ටිකක් හැඩට එහෙම නැත්නම් නීට් එකට තියෙනවද? ඔයාලගේ ස්කූල් කිට් එක ගැන කතා කරමු. මං හිතනවා ඒක ගොඩක් ඩීසන්ට් කියලා. ආ කවුද? මං කවින්ගා. කොල්ල කාලේට කෙටි උත්තර දීපු කෙනෙක්ද? එහෙම නැත්නම් ටිකක් දිග උත්තර දීපු කෙනෙක්ද? අම්මෝ නෑ, ගොඩක් කතා කරනවා. සමහර යාළුවෝ කෙටි උත්තර දෙනවා. එතකොට අනිත් දේවල් හිතේ තියෙන ඒවා දැනගන්නේ කොහොමද? ඒක දැනගන්න බලන් අපි දන්න ට්‍රික්ස් තියෙනවා. බැරි වෙලාවත් මෙයාගේ හිතේ තියෙන දේවල් එයාට කියන හැමදේම. ආ කවුද? ඉනෝක. කොහොමද දවස? හොඳයි. ආ කවුද? වත්සන. යාළුවෝ කොච්චරක් විතර කතා කරා? ගොඩක් අය කතා කරා. ගොඩක් අඳුරගත්ත එකනේ. ගොඩක් අවුරුදු 10කට විතර පස්සේ වගේ හම්බුනේ. ඉතින් ගොඩක් සතුටුයි. වාකව් නදීෂා. නදීෂා කොච්චර කාලයකට පස්සේ ඉස්කෝලේට ආවේ? ගොඩක් කාලෙකින්. ගොඩක් කාලෙකින්. එක එක කාලවල එක එක කාඩ් තියෙනවා. තාමත් ඒ කාඩ් මතකද? පැටිස්. Hi.
කාලය මෙවූ වෙනතක අරුමේ. අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ නැවතත් තවත් කණ්ඩායමක් එක ටීම් එකක් එක්ක කතා කරන්න කැමති. මොකද්ද මේ කණ්ඩායම? 2002. කණ්ඩායම් කීපයක් ඉන්නවද? එක කණ්ඩායමක්. එකක් ඉන්නවා 2000, 2002 ඉන්නවා. ඒ දවසලත් ඔය ඉදර එක දිගට කතා කරපු කෙනෙක්ද? පොඩ්ඩක් නැවතින් තියලා කතා කරපු කෙනෙක්ද? එක දිගට කතා කරපු කෙනෙක්. වා කවුද? පබසරා. පබසරා යාළුවෝ කොච්චරක් විතර ඉන්නවද? ඉන්නවා 50ක් විතර ඉන්නවා මෙතන. වා කවුද? ශෝභා. ඔසලත් ෆෝන් එක අතේ තියන් හිටපු කාලයක් තිබ්බද? එහෙම නැත්නම් පෑනක් අතේ තියාගෙන කල්පනා කරපු කාලයක් තිබ්බද? නෑ නෑ, ඒ දවස්වල ෆෝන් නෑනේ. පෑනක් තිබ්බා. ඒ පෑන ගොඩක් කියලා රතු පෑනක් වුණාද? නිල් පෑනක් වුණා. නිල්. ආදරණීය ටීචර් වාගේ නමත් කිව්වොත්? කුමාරි හාමි ටීචර්. හිටියේ ගොඩක් කියලා දඟකාර ගෑල් ළමයි ටිකක්ද? අහිංසක ගෑල් ළමයි ටිකක්ද? නෑ, දඟයි හොඳයි. දඟයි හොඳයි කියපු කොච්චර කට්ටියක් හිටියද? මට නම් හැමෝම වගේ හොඳයි. අද දවස වෙනකොට මේ දරුවෝ ටික දැක්කම කොච්චර ආදරයක් දැනෙනවා? එදා වගේම සිසියෝ. වාකව මිහිරි. මිහිරියා කොච්චර යාළුවෝ ඉන්නවද? 50ක් විතර ඉන්නවා. ටිකක් වෙනස් වෙලාද? චුට්ටක් වෙනස් වෙලා. ඉතින් ඔගේ උදව්. වාකව බුද්ධිකා. ඔය hinaවත් එක මේ පන්ති කාමරේ කොච්චර හිටියද කාලේ? අවුරුදු 4ක් විතර. වාකවද? මම චත්‍රිකා මදුරංගි. වාකවද? තානියා. ටිකක් නිහඬව ඉන්න කණ්ඩායමද? හැම වෙලාවෙම කතා කරන කණ්ඩායමද? නිහඬව ඉන්න කණ්ඩායම. වාකව සියංකෝ. ආදරණීය ගුරුවරු කීප දෙනෙක් මතක් කරොත් ඔයාලත් එක්ක හිටමු. ශාමීන් මිස්, චන්ද්‍රිකා මිස්, එතකොට තව ප්‍රයිමරි ක්ලාසස් වල හිටිය මගේ ග්‍රේස් මිස්, භද්‍රා මිස්, ගොඩක් අය හිටියා. ඔය විදියට දවස් කීයක් විතර ෆුටෝ වල හිටන් ඉඳලා තියෙනවද? එහෙම හිටගෙන ඉඳලා නැහැ අපි. වා කවුද? ශාමන්ත, ශාමන්ත ජයසේකර. කොච්චර සුන්දර කාලයක්ද මේ? මගේ අවුරුදු 13ක මෙමරිස් තමයි මේ ඉස්කෝලේ තියෙන්නේ. ලස්සන්ට hina වෙලා ඉන්න ඔයාගේ නමත් කිව්ව. නියෝමි. කොච්චර කාලයකට පස්සේද සුදුගාමක් කැන්දේ? හුඟක් කාලයකට පස්සේ. මේ බැච් එකේ විශේෂත්වයක් තියෙනවා. මොන වගේ දේවල්ද තියෙන්නේ? සීනියර් ප්‍රිෆෙට් කෙනෙක් වෙලා හිටියා. ඒකේ එක එක රූප රාමු තියෙනවා. මොනවද තියෙන්නේ? ඒකේ එක. මේ හැපතේ හැම වෙලාවෙම පැනල උත්තර දෙන කෙනාගේ නමත් කිව්ව. ඒ මගේ හොඳම යාළුවා. ඉස්කෝලේ කාලෙත් මෙහෙමද? නෑ. වාගේ නමත් කිව්ව? ප්‍රවීණා. ප්‍රවීණා කොහොමද දවස? ඇත්තටම සතුටුයි. අවුරුදු 14කට පස්සේ ඉස්කෝලේට ආවේ යුනිෆෝම් එකෙන්. වා කවුද? මම රුවණි. රුවණි, මේ ආලෝත් එක්ක කොච්චර දේවල් කතා කරන් තියෙනවද? සෑහෙන්න තියෙනවා. කොච්චර වෙලාවක් වෙන් වෙනවද ඒකට? අපිට කොච්චර තිබ්බත් මදි වගේ තමයි. වෙලාව කොච්චර වටිනවද? ගොඩක් වටිනවා. රත්තරම් වගේද? ඊටත් වඩා? වඩා වටිනවා. වා කවුද? චන්ද්‍රිකා. කොණ්ඩේ ඔය විදියට ගැට ගහන්න ඕනි කියලා කොච්චර මතකයන් තියෙනවද? අවුරුදු 16කට ඉහළ වත් මස්කයක් තියෙනවා. සින්දු කියනවා නම් කොච්චර කණ්ඩායමක් හිටියද සින්දු කියන්න? ගොඩක් හිටියා. හොඳම ඩෙස් එක හොයාගන්නේ කවුද ඉස්සල්ලම්? කට්ටියම. ආ කවුද? නිලුෂා. නිලුෂා, එකට බත් එක්ක ආපු කාලයක් තිබ්බද? ඔව්, අදත් කියලා. ඒ විදිහට බත් එක්ක ආපු යාළුවෝ කී දෙනෙක් විතර හිටියද? අම්මෝ 10ක් විතර හිටියා. ආ කවුද? නයනි. නයනි, කොහොමද දවස? ගොඩාක් හොඳයි. ගොඩාක්. ආ කවුද? ගායනි. වාගේ නමත් කිව්ව? සිරුමලි. ටිකක් වෙනස් වෙච්ච යාළුවෝ කට්ටියක් තියෙනේ. හැමදාම එක වගේද? හැමදාම එක වගේ. වා කවුද? හිරුෂා. වාගේ නමත්? චමිලා. අදත් ඉස්කෝලේ ආවද? ඔව්, ඉස්කෝලේ ආවා. කණ්ඩායමක් විදියට දවස පුරාම සතුරෙන් ඉන්න පිරිසක් එක්ක අපි කතා කරන්න කැමති. ටීම් එකක් කියන්නේ ඒකේ තියෙන විශේෂත්වයට හැමදේම එකතුනම ටීම් එකක් කියලා කතා කරන්න පුළුවන්. ඔයාලා කවුද? අපි සෙන්ට් ජෝසප් ගර්ල්ස් ස්කූල් එකේ සෙන්ට් ජෝසපියන්ස්ලා. කොච්චර කාලයකට පස්සේද මේ විදියට එකතු වුනේ? අපි නම් සාමාන්‍යයෙන් අපි ක්‍රියාකාරී සමාජික හැටියට මේක ඉන්න නිසා අපි නිතරම හමු වෙනවා. නමුත් අපිට අවශ්‍යතාවය තිබුණේ හමු නොවන සොයුරියන් එක්කව කරලා මේ වැඩසටහන කරගෙන යන්න. ඔයාගේ නමත් කිව්වොත්? මම චාන්දනි නිලන්තේ. මොකද්ද මේ කණ්ඩායම? අපි මේ වැඩසටහන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා හිටිය අපේ සමාජිකවම් පිරිස විශේෂ ක්‍රියාකාරී දායකත්වයේ සැපයූ අය. ආදිශිෂ්‍යාවක් විදිහට කොච්චර ආඩම්බරයිද මේ පාසලේ ආදිශිෂ්‍යාවක් වීම? විශාල තරම් විශාල ආඩම්බරයක් තියෙනවා. මොකද ඒක වචනේ කියන්න බෑ ඇත්තටම. මෙතන අපේ පාසලෙන් විශාල ප්‍රමාණයක් ආදිශිෂ්‍යාව බිහි වෙලා ඉන්නවා. විවිධ අංශවල විවිධ දක්ෂතා තියෙන. වාගේ නමත් කිව්වොත්? යෝලන්. යෝලන්, කොච්චර කාලයකට පස්සේද මේ යාළුවෝ දැක්කේ? මේගොල්ලන්ව නම් මම ඇත්තටම කියනවා මාසෙකට සැරයක්වත් අඩුම දකිනවා. මේ පහුගිය මාස දෙකේ නම් සතියට සැරයක්වත් දැක්ක අඩුම. ඒ වගේම පහුගිය දවස් තුනෙත් එකටමයි හිටියේ අපි ඔක්කොම. අද දවසේ වෙනකොට කොච්චර යාළුවෝ පිරිසක් ආදිශිෂ්‍යාවන් පිරිසක් එකට එකතු කරාද? කියන්න බැරි තරමක්. අපි 1000ක් ටාගට් කරා. ඇත්තටම කියනවා මං හිතන්නේ ඊට වඩා ඇවිල්ලා ඉන්නවා.
හැම දෙනාමත් එක්ක හෙට දවසේදී පාසල වෙනින් මොනවාගේ ක්‍රියාකාරකම්ද කරන්නේ? මං හිතන්නේ අපේ දෙමව්පියන්ට අපි කළගුණ සලකනවා වගේම පාසලටත් කළගුණ සැලකිය යුතුමයි. මොකද අපි මේ වගේ ජාතික මේ වගේ පාසල ඉගෙන ගන්න ඉතාමත් අඩු මුදලක් වියදම් කළා. ඉතින් දැන් අපි හොඳට හම්බ කරන ළමයි. ඉතින් අපේ ඒක නිසා අපි ඒ පාසල් මාතාවන්ට මේ වෙලාව තමයි හොඳම අවස්ථාව නැවත ඒක පේ කරන්න පේ බෑක් කරන්න හොඳම අවස්ථාව. ඔයාගේ නමත් කිව්ව? මම රොවිනා සාලි. කොච්චර එකමුතුකමක් තියෙනවද මේ කණ්ඩායම ඇතුලේ? මම නම් ගොඩක් කල් අවුරුදු මගේ නම් 25ක්. එකමුතුකම නම් අවුරුදු 15ක් වගේ. මේ පාසලේ සිංහල, දමිළ, මුස්ලිම් හැම දෙනාම ඉගෙන ගන්නවා. ඒ ගැන කතා කරොත්? ඔව්. ඉතින් හැමෝම එක වගේ සතුටින් හිටියා. අපි සමාදානෙන් ආගම් ભેදයක් නැතුව හොඳට හිටියා කට්ටිය. ඔයාගේ නමත් කිව්ව? ලක්මාලි. ස්කූල් කිට් එක ඇඳගෙන කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 20කට පස්සේ. මේ යාළුවොත් වෙනස් වෙලාද? ඔයා වෙනස් වෙලා. මේ ඔක්කොම මට වඩා ගොඩක් ලොකු අක්කිලා හරි සතුටු හැමෝත් එකම ඔක්කොම එකතු වෙලා ටීම් එකක් වගේ වැඩ කළා. When marimba rhythm start to play, dance with me, make me sway, like a lazy ocean hugs the shore, hold me close, sway me more, like a flower bending in the breeze, burn with me, sway with ease, when we dance you have a way with me, stay with me, sway with me. The dancers may be on the floor, yeah, but my eyes will see only you. Only you have that magic technique. When we sway, I go weak. I go so weak. Satsanga, satsanga, diya palle, tibi yal, diya palle, tibi. දෙයන්නේ පිටයි සස්සඳ සස්සඳ දිය මතු පිට තිබෙයි කොළ දිය මතු පිට තිබෙයි කොළ ගලෙලි හඤ්ඤයි වැස්සට පිනි බබා මෝරණ කකුළු මල ආ ඕ මස්තකයින් මුතු කුඩය ගිනෙලුම් මල කම් දෙන තන මස්තකයින් මුතු කුඩය ගිනෙලුම් මල. අපි කතා කරන් සූදානම් මේ පාසලේ විදුහල්පතිනිය සමග චාන්දිනී මහත්මිය මාත් සමග රැඳී සිටිනවා. අද දවස කොච්චර සතුටෙන්ද දවස ආරම්භ කරේ? පුදුමාකාර සතුටකින් ආරම්භ වුණා. හැමෝම පාසල් වියේ සුන්දර මතකේ අලුත් කරන්න අවුරුදු 75ක කාලයක පාසලේ හිටපු හැම කෙනෙක්ම ඇවිත් හිටියා. ආදි ශිෂ්‍යාවන් මේ විදිහට පාසලට එකතු කරන්න විශේෂ හේතුවක් ඇති. මොකද ඒ හේතුව? මේ 75 වෙනි සංවත්සරයේ තුල පාසලේ සියලු දෙනාම එකතු කරගෙන ඉදිරි ගමනක් යන්න තමයි අපේ බලාපොරොත්තුව. හුඟක් ඉදිරි ව්‍යාපෘති සඳහා මේ අය එකතු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මේක සංවිධානය කළේ. මේ හැමදෙනාම එකතු වෙලා ඉන්නවා. කතා කරොත් කොච්චර ඈත අතීතයකට යන්න හැකියාවක් තියෙනවද මේ දරුවොත් එක්ක? ඒක පුදුම. ඒ කියන්නේ 1942 වගේ කාලේ පාසල පෞද්ගලික පාසලක් හැටියට ආරම්භ කරලා ඊට පස්සේ 1960 රජයට පවරා ගත්තට පස්සෙත් මේ පාසල ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ දක්වා ආපු හැම කෙනෙක්ම අද මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් හැටියට ආරම්භ වෙලා අද වෙනකොට හිටපු හැමෝම ලංකාව පුරාම හැමතැනින්ම වගේම ඕස්ට්‍රේලියාවේ වැඩි දෙනෙක් අපේ ඒ කාලේ හිටපු අය පදිංචි වෙලා ඉන්නේ. ඒ අයත් ඇවිත් ඉන්නවා අද මේ සඳහාම. ඒ වගේම හිටපු විදුහල්පතිනියන් ඒ කාලේ හිටපු අය මම හිතන්නේ දැන් මේ වෙනකොට හිටපු විදුහල්පතිවරුන් වරියන්ගෙන් වැඩි දෙනෙක් අද සහභාගි වෙලා ඉන්නවා මේකට. ඔබත් කාන්තාවක්. අපි ඇවිල්ලා ඉන්නේ කාන්තා පාසලකට. මේ පාසලේ තියෙන විශේෂත්වය මොකද? අනිත් පාසල් එක බලද්දි මේ පාසලේ හැමතිස්සෙම බිහි වෙන්නේ පාසල තුල අධ්‍යාපනය විතරක් නෙමෙයි, ක්‍රීඩාව. ඔබට පේනවා ඇති කොච්චර දක්ෂ ක්‍රීඩිකාවද මේ අතීතයේ පාසලේ ඉඳලා තියෙන්නේ කියලා. දැල්පන්දු, පැසිපන්දු වගේම අනිත් හැම ක්‍රීඩාවලම ක්‍රිකට් බෝඩ් එකෙත් ඉන්නවා අපේ ආදි ශිෂ්‍යාවක්. හැම තැනම කිව්වොත් අපේ පාසලේ ක්‍රීඩාවටත් ඒ වගේම හැම පැත්තෙම නර්තනය, සංගීතය, ඒ කියන්නේ හැම විටම සම්පූර්ණ පුරවැසියෙක් බිහිකරන්න අපි දායක වෙලා තිනා. මේ පාසල එක පැත්තක් නෙමෙයි. ඒක නිසා තමයි අපේ පාසලට
ලොකු ඉල්ලුමක් තියෙන ඒ වගේම හුඟක් ජනප්‍රිය. අවසාන වශයෙන් කතා කරොත් මේ පාසලෙන් බිහි වෙච්ච දරුවෝ ලංකාවේ කොයි කොයි තැන්වලද අද දවස වෙනකොට රැඳී සිටින්නේ? අද දවස වෙනකොට ලංකාව පුරාම රැඳී සිටිනවා. ඒ හැම කෙනෙක්ම විදේශගත වෙලා වැඩි දෙනෙක් ඉන්නේ විදේශගතව කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් වල වැඩි දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ ලංකාව පුරා හැම තැනම හුඟක් ඉහළ තනතුරු වල ඉන්න අය ඉන්නවා පාසලේ. රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අරුතවත් කළේ ගියදා පටන් නිගිල අපේ කූඩුවෙන් සන්තෝෂයක් නෑදුවේ සන්තෝෂයක් නෑ හිතේ සන්තෝෂයක් නෑ හිතේ ගියදා පටන් ඉගිල කුරුලු කූඩුවෙන් සන්තෝෂයක් නෑ හිතේ ජීතේ අද දවසේදී ජීතේ බොහෝ දේවල් එකතු කරගන්න අතීතයේදී බොහෝ දේවල් කියලා දුන්න පිරිසක් එක අපි කතා කරන්න කැමති ඒ තමයි ගුරුවරු අපි ඔවුන් සමග අනිවාර්යයෙන්ම කතා කරනවා මම කතා කරන්න කැමති ඔබතුමීගේ නමත් කිව්වොත් මාලිනී හෙටාරච්චි කොච්චර සතුටක් ගේනවද පාසලේ දරුවෝ අද දවසේ දැක්කම හරිම සතුටුයි අපි නෝට වුණා හරියට ගෝලියෝ කී දෙනෙක්ගේ ගුරුතුමෙක්ද ගෝලියෝ ගණනාවක් හිටියා හැබැයි මම විදුහල්පති වශයෙන් හැමෝටම උගන්වන්න ගියේ නැහැ අද දවසේදී විදුහල්පතිවරු කී දෙනෙක් මේ ස්ථානට ඇවිල්ලා තියෙනවද තුන් දෙනෙක් හිටියා ඔබතුමී කවුද මිසස් එස් එස් ඩීන් කොහොමද අද දවස බොහොම හොඳයි මොන වගේ දේවල්ද කියා දුන්නේ පාසලේදී නමයින්ට හොඳ ගතිගුණ ටිකක් කියලා දුන්නා ඔබතුමී කවුද මම මිස් කුමාරි හාමේ මේ පිරිසත් එක්ක කොච්චර කාලයක් ඉඳලා තියෙනවද අවුරුදු 20ක් අවුරුදු 20 ඇතුළතදී කොච්චර දේවල් කියලා දීලා තියෙනවද මං ළමයින්ට හොඳට උයන්ඩ මහන්ඩ හොඳ උපදෙස් දීලා තියෙනවා. ඔබතුමී කවුද? ශාමෙන් බණ්ඩාර. අනිත් පාසල් එක බලද්දි මේ පාසලේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ පාසලේ විශේෂත්වය ඉතාමත් මට සතුට වෙන්න පුළුවන් යාළුවෝ ගොඩක් හම්බුණා. ඒ වගේම දරුවෝ හරිම ගතිගුණ අතින් බොහොසත් ළමයි. මුගක් ගෞරවය තියෙනවා අපිට. ඒ නිසා කොහෙ ගියත් මෙතනට මගේ හිත ඇදෙනවා. ඔබතුමී කවුද? මම ඩැෆ්නි ගුරුසිංහ. මේ බැජ් එකට කොච්චර ආදරයක් තියෙනවද මේ මං ආදි ශිෂ්‍යාවක් නිසා මේ බැජ් එකට බොහොම ආදරෙයි ගුරුවරු කීප දෙනෙක් එකතු වෙලා ඉන්නවා තවත් බොහෝ දෙනෙක් ඉන්නවා කොච්චර පිරිසක් මේ පාසලේ උගන්වලා තියෙනවද කාලයද මම උගන්වපු අවුරුදු 15ක් ඉගෙනුවා ඔබතුමී කවුද මම චම්පා ඊශ්වර මොකක්ද උගන්වපු සබ්ජෙක්ට් එක මම කොමර්ස් ඇන්ඩ් ඇකවුන්ට්ස් ඒ දේවල් එක අද දවසේදී දරුවෝ කොච්චර හොඳ තැන්වල ඉන්නවද? උඹ ගොඩාක් දෙනෙක් හොඳ තැන්වල ඉන්නවා. ඒ කියන්නේ කැම්පස් ගිහිල්ලා ගොඩාක් ඉහළ තැන්වල ඉන්නවා අපේ දරුවෝ. පාසලේ මේ ගෙවෙන කාලයට කොච්චර ආදරයක් එකතු කරනවද? ඔව් මම මේ විදුහලේ ශිෂ්‍ය ඉගෙනගත්ත දරුවෙක් හැටියට මම 1956 මේ ඉස්කෝලේ බැඳුණා. ප්‍රාථමික අංශයේ සම්පූර්ණ අධ්‍යාපනය 8 වසර වෙනකන් 9 වසර වෙනකන් සාමාන්‍ය පෙළ විභාගය කරනකොට මම දේවබාලිකා විදුහලට මේ විදුහලෙන් අයින් වුණා. නමුතත් විදුහලට විදුහල්පතිනියක් හැටියට මගේ මේ විදුහලට සේවය කිරීමේ අරමුණින් පාසලට තියෙන ලැදියාව නිසා අවුරුදු 2002 වර්ෂයේ සිට 2005 වර්ෂයේ කියන වර්ෂ අතරතුර කාලය තුළදී සේවය කළා ශිෂ්‍යාවක් විදිහට ඊට පස්සේ ගුරුවරයෙක් විදිහට කොයි වගේ සේවයක් කළාද මේ ස්ථානයෙන් තවත් බොහෝ දෙනෙක් ඉදිරියට කියන්නේ මං ඉන්න කාලයේදී මේ දරුවන්ට විදුහල්පතිනිය හැටියට සේවය කරනකොට විෂය බාහිර විෂය සමගාමී යන මේ හැම අංශයකින්ම දරුවෝ දක්ෂතා පෙන්වුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාලයට ඉංජිනේරු විද්‍යාලයට ඒ වගේම සංගීත හා නැටුම් අංශයෙන් ලංකාවේ සමස්ත ලංකා මට්ටමටම ළමයි දක්ෂතා පෙන්වුවා මම හිතනවා මේ දරුවෝ මේ රටට විශාල සේවයක් කරන දරුවෝ මගේ අතින් මගේ ගුරු මණ්ඩලයේ අතින් 125ක පමණ ගුරු මණ්ඩලයක් හිටියා ඒගොල්ලන්ගේ අතින් දරුවෝ බිහි කළා පළවෙනි වසරේ ඉඳලා 13 වසර දක්වා යහපත් සේවයක් කරන්න සෑම අංශයකම විවිධ මට්ටමේ රැකියාවල් කරන්න මේ දරුවන්ව මග පෙන්වලා තියෙනවා. ඔබතුමී කවුද? ජෙසිකා ලිවේරා. මේ බැච් එකත් එක්ක අවුරුදු කීයක් මේ පාසලේ හිටියද? මේ පාසලේ මම අවුරුදු 22ක් හිටියා. ඔබතුමී කවුද? ක්‍රිෂ්ණා ජයමාන්න. කොච්චර ගුරුවරු පිරිසක් අද දවසේ දෙයක් මුණ ගැහුණාද? කොච්චර 40ක් 50ක් විතර අද හම්බුණා අපිට. මේ ගෙවෙන කාලය ඒ විතරක් නේ මේ භූමියට කොච්චර ආදරයක් තියෙනවද? ඔව් මම සෝමා පෙරේරා මම සිංහල විෂය භාරව ක්‍රියා කළේ අවුරුදු 22ක් 3ක් පමණ මේ පාසලේ සේවය කළා. ඉතින් අර සිංහලකම අපේකම අපේ මේ පාසලේ
නාමය ඉදිරියට ගෙනියන්න ඒ දරුවන්ව යොමු කරා. ඒ දරුවන් අද විවිධ විවිධ ස්ථානවල කීර්තියට පත් වෙලා තිනවා ජාත්‍යන්තරය හා ජාතික මට්ටමින්. ඒක අපට ලොකුට සතුටක්. ඔබතුමීගේ නමත් කිව්වොත්? මගේ නම රෝස්මරි කුලසේන. මේ භූමියේ කොච්චර තැන්වල ඇවිදලා තියෙනවද? එහෙම කියන්න ගියොත් මම අවුරුදු 56 ඉඳලා මේ භූමිය වටේම කරගෙන තිනවා. මේ ස්ථානෙට මේ පාසලට කොච්චර ආදරයක් තියෙනවද? අපෝ මගේ මම හිතන්නේ මගේ හෘදයාංගෙම මගේ ඉස්කෝලේට මම ගොඩාක් ආදරෙයි මගේ පාසලට. අදට මම මේ වයස දෙනකනු තාමත් මගේ පාසලට දෙන ආදරේ නිසා තමයි අද දවසේ මම මේ ස්ථානෙට ආවෙත් මගේ ආදි ශිෂ්‍යවක හිටියද මගේ විදුහල් පුතේ ශීලකුරේ මහත්මියත් අපි දෙන්නත් මේ පාසල තුල එදා ඉඳන් අදට එනකන් හිටපු දෙදෙනෙක් තමයි. ඒ කියන්නේ මම හරි සතුට වෙනවා කියලා ඒක නිම කරන්න බෑ මට. සසඳ සසඳ සඳ පානේ අපි අනවා සඳ පානේ අපි අනවා දෙයන්නේ පිටයි අක්කොලි බඳට ගොම්බා නක් බැඳ යනවා ගොම්බා නක් බැඳ යනවා ගලෙලි හන්නේ සකිය සගව්වට රෝදය කරකිනවා ආ ඕ දක්ක කුලට නාරම් සුදු පාර විරේනසේ පියාසලා පාසල නිමවී ඔවුන් කුමරියන් පෙලින් පෙලට ඈතමනේ ඈතමනේ සුදු පාර විරේනසේ පියාසලා පාසල නිමවී ඔවුන් කුමරියන් පෙලින් පෙලට එයි අපි පුංචි විරාමයක් ගත්තා. විරාමයෙන් පස්සේ නැවතත් තවත් පන්තිය ගැන කතා කරන්න සූදානම්. පන්තිවල මතකයන් ගොඩක් සුන්දරයි. ඒ සුන්දර අත්දැකීම් කොච්චර ඉදිරියට තියෙනවද? ගොඩාක් තියෙනවා. සින්දු කියපුවාගේ නමත් කිව්ව? නිලක්ෂි ජයතිලක. පිටිපස්ස පොලිමින් නන්ද සින්දු කියන්නේ ඉස්සරහා පොලිමින් නන්ද? ඉස්සරහා පොලිමින් නන්ද. ඔයා කවුද? නදී. කොහමද අතවස? ගොඩක් හොඳයි. ගියාත් මේ ප්‍රාර්ථනා කරපු යාළුවෝ කට්ටියක්ද මේ ඉන්නේ? අනිවාර්යෙන්ම. ඒ යාළුවෝන්ගෙන් දඟකාර ගෑල් ළමයි කොච්චර හිටියද? ඔක්කොම දඟයි. ආ දඟකාර වගේ හදවතද? ඔය ඇස් දෙකද? ඔක්කොම. ආ කවුද? ශෂිකා දිල්හානේ. කොහොමද දවස? ගොඩාක් සුන්දරයි. තනියම ඉන්නද කැමති? මේ යාළුවෝ වට කරන් ඉන්නද? යාළුවෝ වට කරන් ඉන්න. ආ කවුද? දමිතා. ආ කවුද? ඉෂාරි. මොනවාගේ ස්පෝර්ට් ඉස්කෝලේ කාර් කරේ? ඇත්තටම ස්පෝර්ට් එක ස්පෝර්ට් එකක් කළේ නැහැ. හැබැයි ග්‍රවුන්ඩ් එකේම තමයි හිටියේ. ග්‍රවුන්ඩ් එකේ කොයි වගේ තැනකද හොඳම මතකයන් තියෙන්නේ? පිටිපස්සේ. පිටිපස්සේ. ඔයා කවුද? පබිසරා. කොහමද දවස? සුන්දරයි. ගොඩක් කලකට හදවතට දැනෙන දේවල් එක ගත කරපු කාලේ කොහොමද? බොහොම සුන්දරයි. හදවතට දැනෙච්ච දේවල් අදත් සුන්දරයිද? ඔව් ඔව් තාමත් සුන්දරයි. ඒ වගේ නුගේ ගොඩ ටවුන් එකේද? ඒ වනත්තම් කොයි වගේ තැන්වලද දකින්න පුළුවන්? හැම තැනම තිබුණා. ඔයා කවුද? ශිමාන සම්සුරී. ඔයා කවුද? කුමාරිකා. මොකද්ද මේ බැජ් එක? මේකද? අපි බැක් ටු ස්කූල් බැජ් එක. ඔයාගේ නමත් කිව්ව? ලසිතා. මේ බැජ් එකත් කොච්චර කාලයක් හිටියද? අවුරුදු 3ක්. ඔය යාළුවෝ දෙන්නගේ නම් දෙකියෝ? චතුරි. ඔයාගේ නමත් කිව්ව? මහේෂි. කොසල කියන නම අතෙන් එකතු කරමු. කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඒ නම කියපු ගමන් එකපාරට මූණ වහගත්. වැහෙනවා. ඔයා කවුද? මදුෂා. මේ ඩෙස් එක මේ පුටු එක කොච්චර කාලයක් හිටියද? අවුරුදු 7ක් විතර. කොච්චර කාලයක් පාසලේ හිටියද? 13ම හිටියා. ඒ අවුරුදු 13 කොච්චර සුන්දරද? කියන්න බැරි තරම් සුන්දරයි. දවසින් දවස එක විදියට ඉන්නවද? හැමෝමත් එක්ක කතා බහ කරන? හැමෝමත් එක්ක කතා කරනවා. ඔයාගේ නමත් කිව්ව? මදුෂා. ෆෝන් එකට පාස්වර්ඩ් දාලා වගේම හදවතටත් පාස්වර්ඩ් දාපු කාලයක් තිබ්බද? අපෝ ඔව්. මේ පාස්වර්ඩ් එක කොච්චර දිග පාස්වර්ඩ්ද? ඩිජිට්ස් කියන්න බෑනේ. ඔයා කවුද? කාංචනා. කොහොමද දවස? ගොඩාක් සතුටුයි. ඔයා කවුද? මම ගිහානි. ගිහානි පොත්පත් වලින් වැඩ කරද්දි ඉගෙන ගත්තෙ හොඳම පාඩම ඉගෙන ගත්ත පොත මොකක්ද? එක පොතක් කියලා නෑ ගොඩක් පොත් තිබ්බා. ඔයා කවුද? රුක්මාලි. මොනවද කරපු ක්‍රීඩා ඉස්කෝල කාලේ? ක්‍රිකට් කළා විශේෂයෙන්. ක්‍රිකට් වලින් ඉස්සරහට යනවා නම් කොච්චර පාසලෙන් සපෝට් එකක් තිබ්බද? ඉස්කෝලෙන් ඉන්ඩ්‍රා ක්ලබ් එක එහෙම සෙල්ලම් කරා. තව ඉස්සරහට ගියා ඉතින් කැලණි කැම්පස් එකෙන් එහෙම ගහලා ඉස්සරහට ගියා. ඔයා කවුද? මිලානි. පුංචි කාලේ මතකයන් කොච්චර තියෙනවද? ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. ගොඩක් කලකට පොත්පත් එකතු කරාන් පස්සේ ඒවා කොච්චර කියවන්න මතක් කරන්න පුළුවන්? දැන් නම් මතකෙට එන්නේ නැහැ. හැබැයි යාළුවෙක් එක්ක සතුටින් ඉන්න හින්දා. ඔයාගේ නමත් කිව්ව? ෂෙරි. ඔයා කවුද? හරි. ඉනෝක. ෂෙරි. මේ හැමෝම නම් වශයෙන් මතක තියෙන කට්ටියද? එහෙම නැත්නම් හදවතේ චරිතද?
හදවතේ චරිත හැම ජීවිතේ කොච්චර තීරණ අරන් තියනවද පාසල ඇතුලේදී සුන්දර කාලයත් එක්ක ගොඩක් අරන් තියෙන මොනාද ඉස්සරහට තියෙන බලාපොරොත්තු විශේෂ බලාපොරොත්තුක් නැහැ ඔයා කවුද අශාන්ති පිටිපස්සේ හිටපු යාළුවෝ කට්ටිය මතක් කරොත් යාළුවෝ නම් ටික දිලුමා සන්ධ්‍යා දිනූෂි චතුරි මේ හැමෝගෙම මතකයන් වැඩිපුර තියෙන කාගාවද ඔක්කොගෙම මතකයන් තියෙනවා ඔයාගේ නමත් කිව්වොත් ඉරෝෂා ඉරෝෂා ටීම් එකේ කී දෙනෙක් හිටියද ඒ දවස්වල ඒ දවස්වල 50ක් හිටියා දැන් නැගද ටික දින ඇවිල්ලා තියෙන්නේ රහසක් බලාපොරොත්තු තිබ්බ කාලයද ඒ දේවල් අද ඉටු කරකද දවසක් ඔව් යාළුවෝ හම්බෙලා ගොඩක් හොඳයි කියලා හිතෙනවා ඔයා කවුද අයෂා කොණ්ඩේ ඔය විදිහට ගැට ගහගෙන ඔය විදිහට ස්කූල් කිට් එක ඇඳගෙන කොච්චර කාලයක් හිටියද අවුරුදු 13ක් මේ ටයි එකේ මතකයේ කොච්චර මතකයන්ද ඒක කියලා නිව කරන්න බෑ ඔයා කවුද සඳමාලි ඔයා කවුද ලක්ෂිනි මේ හැමෝම එකට හිටපු කට්ටියද එහෙම නැත්නම් එක එක පන්තිවලද එක එක පන්තිවල ඉඳලා ඒ ලෙවල් ක්ලාස් එකේදී ඔක්කොම එකට හිටපු කට්ටිය ඒ ලෙවල් කාලේජ් ජීවිතේ සුන්දර ඕල් ලෙවල් කාලේජ් හැම එකම ඒ ඉස්කෝලේ මුළු ජීවිත කාලය සුන්දරයි ඔයා කවුද සෙන්ඩ්‍රා ටීම් එක ගැන කතා කරොත් ටීම් එක කොයි වගේද ඔකමලම හොඳයි ඉතින් ඔයා කවුද ප්‍රසන්ති පිටිපස්සේ හිටපු කෙනෙක්ද ඉස්සරහා හිටපු කෙනෙක්ද පිටිපස්සේ හිටපු කෙනෙක් ඔයාගේ නමත් කිව්ව ඉරුෂා දුක නැති ආදරයක් මේ ලෝකේ නැද්ද තියෙනවා තියෙනවා කියලාට ආදරේ කියන දේ හැදලා තියෙනවා ඔය හදවතට දැනෙන දේවල් එක්කද ඔය හැම නැත්තම් ඇස්වලින් දකින දේවල් එක්ක දෙ විදිහටම ඔයාගේ නමත් කිව්ව මම ගිහානි ගොඩක් කියලාට සින්දු කියන්න කතා කරන්න වෙලාවක් වෙන්ුණාද ඉස්කෝලේ අනිවාර්යෙන් මේ පීරියඩ් එකට කොච්චර ආදරේද හුඟක් කැමති ඔයා කවුද ඉෂානි ටීම් එක ගැන කතා කරොත් අද ලංකාවේ කොයි කොයි තැන්වල දේ කට්ටි ඉන්නේ ගොඩක් ලොකු තැන්වල ඉන්න ගොඩක් සන්තෝෂයි යාළුවෝගෙන් ඉතත්ව ගැන ඊට ආපස්ස හැරලා බලන කෙනෙක්ද එහෙම නැත්තම් ඉස්සරහා දිහා බලන කෙනෙක්ද ආපස්සට හැරලා බලන ඉස්සරහා ජීවිතේ ගැන හිතනවා ඔයා කවුද මදුෂානේ ඔයා කවුද ඉරෝෂා ඔයාගෙනව වරුණි මේ පන්ති කාමරේ කොච්චර කාලයක් ඉඳලා තියෙනවද එහා පැත්තේ ක්ලාස් එකේ අවුරුද්දක් හිටියා ඔයා කවුද මම ගනුෂ්ක මේ ස්කූල් කිට් එකට කොච්චර වයසයි දවස් දෙකක් විතර ඇති ඔයා කවුද මම සුමේද ඔයාගේ නමත් කිව්ව ශානිකා ටීම් එක ගැන කතා කරොත් ඔයා කොයි වගේ තැනකද හිටියේ ටීම් එක ඇතුලේ මම 2003 හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියේ අද දවස වෙනකොට ඒ දවස්වල හිටපු යාළුවෝ දකිත කොච්චර සතුටක් තියෙනවද ගොඩක් සතුටුයි ඔයා කවුද සන්තුෂ්ටි මේ විදිහට කතා කරපු කාලයක් තිබ්බද ඔව් මේ පුටුවේ හිටපු ගුරුතුමීගේ නමත් මතක් කරෝ මිස් ප්‍රේමා ඔයා කවුද රොෂිතා කොහොමද දවස හොඳම හොඳයි පේනවා සිතුවිලි සුන්දර වූ විට දැනෙන හැඟීමත් සුන්දරයි. එවැනි සුන්දර හැඟීම් බොහොමයක් හිතේ තබාගෙන අද දවස ආරම්භ කරා. ඒ දවසින් අපි හෝරාව කාලෙන් සමුගෙන යන සූදානම්. නමුත් මේ හෝරාව වගේම අලුත් හෝරාවකදී අපි ඔබත් සමග කතා කරනවා. ලංකාවේ සුන්දර තැනකදී ඔබේ පාසලේදී ඔබේ වැඩබිමේදී 0777 506 605 0114 709 700 මේ දුරකතරංග දෙකම ඔබට විවෘතයි. තවත් අලුත් දවසකදී මම ඔබත් එක්ක කතා කරනවා. ඒ ඔබ සතුටින් ඉන්න තැනකදී අදට සමුදෙනවා. ඊළෙනවට සුබ දවසක්. ඔය කැකිරි පැලන කටින් හැකිරි හලමු